හිතවත්නි තුනි සාමාන්‍යයෙන් දිනු ධනපති රටවල නැති තරම් විශාල සමාජ බලයක් අපේ රටේ කලාකාරයන්ට දේශපාලඥයන්ට තියෙනවා විශේෂයෙන්ම මේක නොදුණු සමාජ ලක්ෂණයක් වුණා අපි හැමෝටම පිළිගන්නට සිද්ධ වෙනවා මේක තමයි ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවල තියෙන ප්‍රධාන ලක්ෂණයක් සමාජයේ මේ කිසියම් ආකාරයක සලකුණක් මිත්‍රෝනි රුසියන් විප්ලවයට ඉස්සර වෙලා රුසියන් සාහිත්‍ය රුසියන් කලාවක් එවැගේම රුසියාවට මඟ පෙන්වන පෙරමග කලාකරුවෝ පිරිසක් බිහි වුණා දිනු හැම රටකම එහෙමයි හැබැයි මිත්‍රෝනි වර්තමානයේදී හතේ හත වැඩිලා ගඳ ගහන කුණු වෙච්ච වර්තමාන සමාජය ඇතුලේ බිහි වෙන කලාකරුවෝ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පිරිසක් අද මොවුන් කලා විකලාව කරගෙන තමන්ගේ වඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුණු වැඩක් කසඩ වැඩක් කරන තත්ත්වයකට පත් වෙලා අද කපුගේලා එහෙම නැත්නම් කේමදාසලා එහෙම නැත්නම් දර්ශන ධර්මසිරි බණ්ඩාරනායකලා වැනි කලාකාරෝ දවසින් දවස විරල වෙමින් පවතිනවා නිට්ටෝනි ඔබට මතක ඇති රුවන්ති මංගලාගේ සිද්ධිය රුවන්ති මංගලා එවැගේම ඇගේ සැමියා පෞද්ගලික කාලේ ලොකු අර්බුදයකට ගියා මොකද නාමල් උඩුගමගේ අක්මාවේ ප්‍රශ්න වෙලාව ඒ වෙලාවේ 10%ක් අක්මාවෙන් ගන්නවා කියලා අණ්ඩාදුපුරයේ අහිංසක තරුණයෙක් රවට්ටලා අක්මාවෙන් 160ක් හොරකම් කරපු සිද්ධිය අද වෙනකොට මේ ලංකාවම දන්න කතාවක් හැබැයි අද අපි ඔබට කියන්නට යන්නේ දන්න කතාව ගැන නෙමෙයි පෞද්ගලික දවස්වල මේ තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා කිසියම් උත්සාහයක් දරලා තියෙනවා වදින්න ගිය දේවාලයේ ඉහි කඩා වැටෙන තත්ත්වයක් තමයි මේ නිර්මාණෙ මෙමින් පවතින්නේ අද වෙනකොට තමන්ගේ අක්මාවේ විශාලම ප්‍රමාණයේ දීලා එක පැත්තකින් අසරණ වෙලා ඉන්න මේ තරුණයාගේ ජීවිතයේ සමග රුවන්ති මංගලාලා අද සෙල්ලම් කරමින් තියෙනවා මිත්‍රවරුනි ඔබ දන්නවා ගයනියෙක්ගේ ගුරියෙන් පල්ලෙහා තියෙන කකුල් දෙක ඇස්සේ තියෙන එකට අද ලංකාවේ කරන්න බැරි දෙයක් නැහැ අද රුවන්ති මංගලාලා තමන්ගේ මේ පොත්ත රතුකම රුවිතට සිංහල කතා කිරීම සහ තමන්ගේ මිනිහට තියෙන බලය පාවිච්චි කරලා තමන් විසින් කරන ලද අසාධාරණ යටපත් කරන අපවණක් නෙමෙයි ඒ අසාධාරණයක් කරගෙන කතා කරපු මිනිසුන්ගෙන් පිළිගන්න පවා අද වෙනකොට ඉදිරියට ඇවිල්ලා තියෙනවා මිත්‍රවරුනි වාසනාවට රංජන් රාමනායකලා වගේ මිනිසුන් තාමත් ලංකාව ඇතුලේ ඉන්නවා මේ අහිංසක තරුණයාගේ සහ ඒ දරුපවුලගෙන රංජන් විශාල උනන්දුවකින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ එල්.ආර්. නිවුස් අපේ ප්‍රශංසාව පිරිනමන ගමම්ම මේ රටේ සියලුම දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රුවන්ති මංගල මේ අහිංසක තරුණයාට කරන මර්ධන තර්ජනයට එරෙහිව සියලුම දෙනා හඬ නැගී සිටි. ඒ විතරක් නෙමෙයි මේ විදිය අහිංසක පුද්ගලයන්ට විරුද්ධව රටේ පවතින නීතියේ සුදුරු පාවිච්චි කරලා පොලිසිය කරදර හිරියද කරන්නට උත්සාහ කරනවා නම් කිසියම් මැරෙක් මරවඩක් කරන්නට උත්සාහ කරනවා නම් අපි සියලුම දෙනා ඒ සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය පළ කළ යුතු වෙනවා. ඉතින් මිත්‍රෝනි මෙන්න මේ වගේ රුවන්ති මංගලාලා වගේ අමන කලාකාරයන්ට මේ රටේ කුණු කූඩේ උරුම කර දීලා මෙවැනි ශ්‍රේෂ්ඨ කපකිරීම් කරපු සෑම මිනිසුන් වෙනුවෙන් අපි සියලුම දෙනා අපට කළ හැකි උපරිම දේ කරමු. මිත්‍රෝනි අර්ගලෙන්තර ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.